සුබ දවසක් වේවාදරම්ම තාත්්‍යපු දෙදුවේ. මනුස්ස මට්ටමතුළ අපේ මෙනෙහි කරමින්නාව මනුස්ස චර්යාවට මොලේ වැදගත් වුණා, ඇස් දෙක වැදගත් වුණා, කන් දෙක වැදගත් වුණා, කට වැදගත් වුණා, නහය වැදගත් වුණා. එතකොට මේ මනුස්සයගේ ජීවිතයේ අරගෙන යන්න මූ වෙන්න මේ මොහොතේදී ක්‍රියාත්මක වෙන්න මේ මටත් මේ දැන් අත් දෙක හිට මෙට යනවනේ, මේ අත් දෙකත් වැදගත්, මේ කකුල් දෙකත් වැදගත්, අත්පා. එනිසා දැන් ඔබේ මගේ අත්පා කොච්චර වැදගත්ද? ඔබට මට ඕනෑම ඉරියව්වක් පෙන්වන්න පුළුවන්ද? බැහැ. අත තිබුණට ඕනෑම ඉරියව්වක් පෙන්වන්න බැහැ. මේ මෙහෙම කරන්න පුළුවන් වේවි, මෙහෙම කරන්න පුළුවන් වේවි. නමුත් සමහර ඉරියව් පෙන්නුවොත් ඔබ මේ මොහොතේදී ඒ ඉරියව්ව ගැන ඔබ කරියට කලකිරේවි. නෑ, මේ ඉරියව් එච්චර හොඳ නැහැ. එනිසා තමයි දැන් අපි ස්වාමිලා වශයෙන් සමහරට gestures and postures ගැන කතා කරනවා. අපි කතා කරනකොට අපි මම කිව්වොත් කාර්ය ඒ ආදරය තුළ තියෙන බලය කියලා කිව්වොත් කාර්ය මේ ආදරයට මෙහෙම මිට මෙලුවනම් කාර්ය සමහර වැරදි gesture එකට යනවා. නිසා ආදරය තුළ තියෙන බලයක්, ආදරය නැත්නම් ආදරය. ඉතින් මේ නිසා මේකට අවශ්‍ය කරන කටහඬ පාලනය, ඒ වගේම අංග චලනය, මේ මොහොතේදී හැරෙන විදිය, ඇවිදින විදිය, ස්ටෙප් එකක් තියෙන විදිය ගොඩක් වැදගත්. ඉතින් මේවා රත්නනම් මේ තාත්තේ පුතේ දුවේ හරියට අවබෝධ කරගත්තොත් අපේ අත හරි දෙයට පාවිච්චි කරනවා. ඒ නිසා කෙනාවට උදව් කරන්න, ආශිර්වාද කරන්න, වැඩ කරන්න පාවිච්චි කරන්න ඕනේ. හැබැයි මේ අත පාවිච්චි කරන්නේ නැතුව හිටියොත් හැමදාම පොඩක් අත මෙහෙම තියාගෙන ඉන්නකෝ. මාස ගානක් මෙහෙම අත තියාගෙන හිටියොත් මොනවද වෙන්නේ? මේ අත වැඩ කරන්නේ නැහැ. ඒ නිසා තමයි සමහර අය හැම වෙලාවෙම කියන්නේ මේ අත කැඩුනත් මොනවද කියන්නේ? මේම ඇඟිලි ටික හොලවන්න, එක්සයිස් කරන්න, කකුල් දෙක කොහොම හරි මේ එහෙට මෙහෙට හලවන්න, ඇඟිලි ටික මෙහෙම මෙහෙම කරන්න, කකුලේ මොනවද කියන්නේ? මේක ප්‍රයෝජනෙට ගන්නට ඕනේ. ඒ නිසා ඇවිද්ද පය දහස් වටි කියලා කියන්නේ. ඒ නිසා දැන් අපි මොකද කරන්නේ? මේ මොහොතේදී කකුල් දෙක තිබුණාට, අත් දෙක තිබුණාට ඒක ඇතුලේ සතුටක් ඇති වෙන දේවල් කරන්නට ඕනේ. මේ සතුටක් ඇති වෙන දේවල් අපි කරේ නැත්නම් කාරිය සතුටක් ඇති වෙන ගමනක් යන්නට ඕනේ. ඒ නිසා දැන් මේ සතුට කියන දේ මිනිස්යාගෙන් මිනිස්යාට වෙනස් වෙනවා. ඒ නිසා මේ සමහර අය කැමති මේ මොහොතේදී මේ අත පාවිච්චි කරලා ගොඩක් අයට උදව් කරන්න. තවත් අය මොනවද කරන්නේ? මේ අත පාවිච්චි කරලා කන්නට එකක් ගහන්නවයි කියලා ගහනවා. මේ ඒතර තවත් සමහර අය අගේ කරලා ලියුමක් ලියනවා. තවත් අය මේ මොහොතේදී පෙත්සමක් ගහනවා, නැත්තම් ටයිප් කරනවා. මේ මොහොතේදී ඇඟිලි දොර පාවිච්චි කරලා අනිත් මනුස්සයට බැනලා, මේ මොහොතේ චරිත ඝාතනය කරලා, මේ මොහොතේ අනවශ්‍ය වචන කියලා ටයිප් කරනවා. ඒතර අම්මේ තාත්තේ පුතේ දුවේ. එහෙනම් මේකට මනා මේ පාලනයක් අවශ්‍යයි. අත තිබුණයි කියලා, මේ මොහොතේ ඇඟිලි ටික තියෙනවයි කියලා ඒක වැරදි විදියට පාවිච්චි කරන්න එපා. කකුල් දෙක තිබුණයි කියලා, යන්න හිතුණයි කියලා යන්න එපා. ඔබට හිතෙනවා නම් කාර්ය මේ ගමන යන්න හොඳ නැහැ. ඒ නිසා යන්න හොඳ නැති ගමන යන්න එපා. ඒක නතර කරගන්න. දැන් මේකට ඔබට මට අවශ්‍යයි මොනවද? මනා කලමනාකාරීත්වය. ඔබගේ ජීවිතයට, ඔබගේ සිතුවිලි වලට, ඔබේ ක්‍රියාවට. නැත්තම් කාර්ය කකුල් දෙක තිබුණයි කියලා ඇවිදලා ගිහිල්ලා. කී දෙනෙක් ඉන්නවද මේ මොහොතේදී නිින්දෙන් ඇවිදින අය? ඕනකමටද ඇවිදින්නේ නැහැ, නිින්දෙන් නැගිටගෙන එමුම ගිහිල්ලා. මේ සමහර අය ඉන්නවා පාර තුඩෙන් නිකන් ඇවිදගෙන ගිහිල්ලා එළියට. කොහෙද යන්නේ? ඒක තමයි මාත් මේ කල්පනා කරන්නේ, මං කොහෙද යන්නේ කියලා දන්නේ නැහැ. ගිහිල්ලා. හැබැයි එහෙනම් අවබෝධයෙන් යුතුව ඇවිදින්න. අවබෝධයෙන් යුතුව ඔබේ අත් දෙක පාවිච්චි කරන්න. මේ අවධානයෙන් යුතුව ඔබ ඉන්න. ඔබ කොතනද ඉන්නේ, කොහේ විදියටද මේ හැසිරෙන්නේ කියන දේ කරන්න. ඒ නිසා තමයි අම්මේ තාත්තේ පුතේ දුවේ නිකමට මේ හොඳට ඉන්න අහිංසක මිනිස්සයා මේ හදිස්සියේ ඇල්කොහොල් එම ගත්තොත් පාටියකට ගියාට පස්සේ මොනවද කරන්නේ? එයා නටන්න ගන්නවා, දඟලන්න ගන්නවා, කුණුවරප කියන්න ගන්නවා, ජෝක්ස් දාන්න ගන්නවා. මොනවා නිසාද? අර මේ මොහොතේදී ඇල්කොහොල්යක් ගිහිල්ලා මේ මොහොතේදී ජාගර සිත ඇවිස්සෙලා නැති වෙලාවට මොනවද කියන්නේ? අනේ මට නම් හරි සබකෝලයක් තියෙනවා, හරි ලැජ්ජයි යන්නේ, ඉතින් මං හරි බයයි. අර ෂොට් එකක් දාගත්තට පස්සේ මේ මොහොත වෙන්නකොට දන්නේම නැහැ. නටලා කෑ ගහලා දඟලලා වමනේ දාගෙන අන්තිමට ඉන්නේ. එහෙනම් ඔබගේ හැසිරීම මේ මොහොතේදී
වෙනස් වෙනවයි කියලා මිනිස්සුන්ට පේනවා. ඔබ ඇවිදින තැන, ඔබ කතා කරන විදිය, ඔබ බලන විදිය, ඔබ හැසිරෙන විදිය සහ අත්පා අංග චලනයන් සිදුවෙන විදිය. ඉතින් රත්රන් අම්මේ තාත්තේ පුතේ දුවේ ජීවිතේ ඕනෑම මොහොතකදී අපිට වැරදෙන්න පුළුවන්. වැරදුනයි කියලා හිතුනොත් අපි හදාගනිමු. අපි හදාගෙන එතනින් එහාට ජීවිතය ගොඩනගා ගනිමු. ඔබ සියලු දෙනාට දේව ශක්තිය, දේව බලය ලැබේවයි කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. චිස් පිහිටයි.